කුඹුර හාලා පාති දැමීමෙන් පස්සේ වල්පැල වර්ධනය වැඩි වෙන නිසා වල්පැල නාශක දියරී සීටු එව්වා ක්‍රමක්‍රමයෙන් ස්ප්‍රේ ටැංකිය වල දාලා පාත්තියෙන් පාත්තියට ගොස් කැලෑ ඇති තැන් වලට එහින්න ඕනේ. එහෙම ඉස්සේ නැත්නම් එහෙම දුම් පැල හැදුනට පස්සේ ඒක වටේට පොහොර දානවා. පොහොර දැමීමෙන් පස්සේ ඒ කැලෑ වර්ධනය වැඩි වෙනවා දුම් පැල වලට වැඩියෙන්. ඒ නිසා ඒක අඩු කරගන්නයි ගොවියාගේ ආරක්ෂාව සඳහායි කුඹුරේ එහා මෙහා යෑම වගේ කාර්යයන් නිතර සිදුවෙන නිසා ඒවායේදී විවිධ සතුන් ඉන්නවා. විශේෂයෙන්ම සර්පයෝ කැලෑ වර්ධනය වැඩි වුණොත් එහෙම ඒක ගැටලුවක් වෙනවා. ඒ නිසා ආරක්ෂිතභාවයටයි පැලේ වර්ධනය වැඩි වීම සඳහායි තමයි මේ වල්පැලනාශක හින්නේ. මෙවුවයින් පසට හානියක් වෙන්නේ නැහැ. ඒ වුණාට නියරේ තියෙන පාත්‍ති අතර තියෙන කැලේ ඔක්කොම දවස් මම හිතන්නේ 3ක් 4ක් ගින් පස්සේ මැරෙනවා. එහෙම මැරුණාට පස්සේ මැරෙන්න ඕන නිසා තමයි මේ විදිහට ස්ප්‍රේ ටැංකියුල දාලා කිමිකල් ගහන්නේ. කිමිකල් ගහන පස්සේ මේ කැලේ ඔක්කොම මැරෙනවා සතියකින් විතර. හැබැයි පළවෙනි හේතුව තමයි එහෙම වෙන්න හොඳට අවුරස්මේ තියෙන්න ඕන. අවුරස්මේ තිබ්බහම තමයි මේ කැලේ කහපාටල මැරෙන්නේ. නැත්නම් පොළොවේ තියෙන තෙතමනටයි වායුගෝලයේ තියෙන තෙතමනටයි මේ මැරෙන කැලෑ මැරෙන ප්‍රවණතාවය අඩුයි. මේ වල් පැල කැලෑනේ මේ ඇත්තමක වල් පැල පොඩි පැල ඒකට තමයි මෙහෙම කරන්නේ. හොඳට බලන්න පාත්‍රයෙන් පාත්‍රයේ ක්‍රමානුකූලව තමයි මෙහෙම ඉස්නේ කරන්නේ. එහෙම ඉස්සම තමයි හරියට මේ වැඩේ ඵලදායීතාවයක් ලබා ගන්න පුළුවන්. විදියට කාණු වෙන ගමන් පාත්‍ය දෙපැත්තක තියෙන තමයි වඩාත් සාර්ථකම ක්‍රමය. එහෙම නැත්නම් එම පාත්‍ය මැදින් ගිහිල්ලා පාත්‍ය දෙක ගන්න මේක ප්‍රමාණිකව වදින්නේ අපිට අවශ්‍ය ප්‍රමාණය.